එන්න. කොහමද ඉතින්? ඉන්නවා ඉතින් අක්කා විදියට ආව කොළඹට. රයිට්. හරි. ඉතින් දැන් හැමෝම දැනගන්න කැමති ඇති ජීවිතේ මේ දවස්වල කොහොමද ගත වෙන්නේ කියලා. හරි දුකෙන් ඉන්නේ, තනියෙන් ඉන්නේ. හරි අමාරු මේ ආදායමකුත් නැතුව ඉන්නේ. කවුරුද උදව් කරත් ඕමගයි ඉන්න තැනක් නැහැ. ඔව්. ඉතින් අවුරුදු 77ක් වෙනවා දැන් වයස. ඔව්. අන්තිම කාලේ ගත කරන්න පිළිවෙලක් නැති වගේ ඉන්නේ. හක් මහත්මයා සිංහල සින්දු නිර්මාණය කරන්න, තනු නිර්මාණය කරන්න සම්බන්ධුනේ මොන කාලෙද? ඒ හිතර හිතන්නේ මේ තරු සිංහල චිත්‍රපටේ තනු නිර්මාණය කරනවා කියලා. ඔව්. ඉතින් මම මගේ ෆොටෝ එක දැක්කා කෙල්ලෙක්ගේ. ඔව්. බදුලදී. ඔව්. මාත්‍ර කෙල්ලෙක්. ඔව්. ඒ හරි ලක්ෂණ ෆොටෝ එකක්. பரந்து ஓடும் நினைவில் கண்டேன் பாவை உன்னையடி, திரிந்து ஓடும் மனதில் கண்டேன் தென்மொழி உன்னையடி கீழே சிந்து சொல்லாவா. தன்னும் அவன் இச்சுவனே ஆதரிசா சிந்து ஆவா. ஜோதேவன சிறுத்தை கண்ணோம் ஏக ரகமான குழந்தை செஞ்சோம்சக்கு இன்னும் இன்னைக்குவா මොනතිවර අයෝ ජෝදේවන හොයනවා මේ සංගීත අධ්‍යක්ෂකෙන් කියලා හම්බලා දුන්නා. ඉන් පස්ස තමයි පාස් ඉඳලා කියලා සිරිතිමිලි ෆිල්ම් එකට සංගීත හපේ. මුලින්ම තනු නිර්මාණය කරපු සින්දුව මොකද්ද? මේ සින්දුව තමයි. ආහා. තනු චිත්‍රපටි ගැන හිතවන්නේ මට මේ ආදරේ නිසා ඒ තනු එක ඉබෙන්ම ආවා. ඔව් ඒකේ සිංහල සින්දුව මොකද්ද? දකින්න දසුනේ දෙන්නත ඇඳුනේ සොඳුරු ඔබරුව වේ කියලා ජෝතිවර. ආ රයිට්. චන්දනැල්ලෙන් නාලා ගීතේ තමයි ගොඩක් ජනප්‍රිය වෙන්නේ නේද? මගේ නංගි වාගේ දුවකම් වුණා. ඔව්. ඉතින් හැම වෙලෙම ඩැඩි කියලා නැගිටින්නේ. ඔව්. ඉතින් මම පොපිටියා ගන්න ඕන. ඔව්. දවසක් යන ස්කූල් එක ගිහිල්ලා කැමරිය කාලා මම පත්‍ර බලන්න ඇඳේ. ඔව්. ඉතින් එකපාරට හීන දැක්ක වගේ මාස 8 දුවට. ඔව්. ඩැඩි කැඳුවා. අතට ගත්තා එකපාරට සින්දුවා. නෙංජත්තේ කොල්ලුම් කාදල් நினைவில் சொல்லும் நேரம் மஞ்சம் செல்லும் போது மனதை கொல்லும் காதல். ஏதோ பத ஏ தெமல பத காகது மம யாபன் இங்கத்தே இதிங் மட தெமல கவில் யானது போலாம் செஞ்சோம் ஏ ஹக் மஹத்யம லியபு ஏ சவுனு எனக்கட்ட மன மே ஃபாதர் தென் இப்பசே ஜோதேவன் சித்திர பாக்கத ஏ லக்கி 7 ஹிந்து கண்ணி. ඉතින් සින්දුවට කියන මේ කැලට සින්දුව කොන කියනකොට මම සින්දුව තරවක් කියනවා. ඔව්. සින්දුවක්. තවයක් කියන්න. ඔව්. තවයක් කියනවා. තවයක් කියන්න. තවයක් කියනවා. පළවෙනි කීව කියන්න first one. ඔව්. The second one. ඔව්. කියලා එකයි තෝර ගන්න. චන්දන එලේ නාල විතර තමයි එක පාටවක් ගත්තේ. සින්දු සිත් බාහිකම. ආ. 35 songs එක පාටවක් ගත්තේ. ඉතින් ගල වර්ගත. ඇන්ජලින් ගුණතිලක ගායනා කරන මගේ හද වෙන පිරිමැදලා. මගේ හද වෙන පිරිමැදලා චෙතපෙන සංසාර වයලා අරුමැසි ගීතනු පිහි කරලා නලවයි කවුදෝ ඇබිලා. මේ තරම් ලස්සන තනු නිර්මාණය කරපු ගලගෙදර එම්.එම්.ඒ. හක් මහත්තයා එක තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. මොනවද කරපු රැකියාව? මම විදුහල්පති ඉස්කෝලේ. ආ ඉංග්‍රීසි ස්පෙෂලිස්ට් ෆස්ට් ක්ලාස් ට්‍රේන්ඩ්. ආ හා හා හා. ඉංග්‍රීසි ස්පෙෂලිස්ට් සාමාන්‍ය පාඩේ බොහෝ දෙකක් ලේල් දෙනවා. ඔව්. මොඩල් කෝස් මේ පස් ඉංග්‍රීසි ලැන්ග්වේජ්. ඔව්. එම්.බී. ගුණ දැන් ෆින් කරා. පදිංචිය කොයිද? ඊතර ගලගෙදරද? ඔව්. ආ. නොපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ජෝති ඇන්ජලින්ගේ. පැන පැන එන සඳේ සුජාතා. එතකොට ඈත වනපෙත සරසාලා සුජාතා. ඉතලේ මල්වනේ පාවල රුණ්ඩස. අනේ. ඊට පස්සේ පායයි මේරය සඳවති ඒකත් සුජාතගේ ඉතාම ජනප්‍රිය මේ ගීතයක්. සූකිරි කෙල්ලේ මොකද මෙසේ ඒවනම් විශාල ජනප්‍රියත්වයකට ගිය සින්දු නේද? ඕගොල්ලෝනේ කියනවා ජනප්‍රිය කියලා. ඒ පංශයෙන් රජිනක් ආවා ප්‍රෙඩීගේ සින්දුවත් ඒකත් හුඟක්ම ජනප්‍රියයි. ඒ කියන්නේ ජනප්‍රියයි හැම ගීතයක්ම නිර්මාණය කරපු නේද? බොහොම ස්තුතියි. මම එහෙම හිතන මට සේරම එකක් ආදරෙනේ. ඔව්. මගේ ළමයි වාගේ. ඇත්තටම කිව්වොත් මේවා ඉතාම ජනප්‍රිය ගීත. ඉතින් ඒක නිසා මේ මහජනයාගේ හඳුනා ගැනීමට උදව් වෙන්න ඕනේ මාධ්‍ය. ජනමාධ්‍ය තමයි උදව් වෙන්න ඕනේ. ඔව්. මේ තරම් ලස්සන සේවාවක් කරපු ඔබව හඳුනා ගන්න ඕනේ රටේ මිනිස්සු. 20ක් කලක් ඔයාලට දන්නවද අයි මේ චිත්‍රපට දෝනේ කියලා? ඔව්. බව නිකන් හිටියා. සින්දු නිසා මිස්ටර්. ඔව්. කියලා කියන්නේ. ඒක තේරුම් ගත්ත වෙන ජෝදේවල් දැන් ඉන්නේ කැනඩාවේ. ඔව්. ජෝති ඒ කාලේ අඳුර ගන්න ලැබුණාද? ජෝති හොඳට සින්දු කියලා තියෙනවා. ඔව්. එක පාට කරනවා අපි 10 පාර 15 පාර කරනවා. ඔව්. රෙකෝඩින් රෙකෝඩින්. බලන්න.
ඔච්චර කේන්ති ගියෝතින් වයසක වෙයි ඔයා ලස්සන හාමිනේ පොඩිත නාකිවේ ඔයා ටිරිරිරි ලක්ෂණ හාමිනේ පොඩිත නාකිවේ ඔය මේවට ඉසර ලක්ෂණ හාමිනේ පොඩිත නාකිවේ ඔයා දෙවනික ලක්ෂණ හාමිනේ පොඩිත නාකිවේ ඔය ඒ කියන්නේ මොකද ඉසර වෝණික තරහා වුණද නාකිවේ කියලා අරද අයියෝ නාකිවේ කියද පාර හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පණින්න ඉස්සර බලන්න පණින්නේ කොහේ කියා කොහරි බස් එක යනකොට තමන්ගේ ගීතම ඇහෙනවා ඇහෙනවා එතකොට දන්නේ කවද දන්නේ මේ රේඩියෝ එක ටීවී එකේ කියන්නේ නැහැ සංගීතය කවුද කියලා සින්දු විතර දානවා තනුව හැදුවේ කවුද කියලා කියන්නේ නැහැ ඔව් බලන්න මම අපිට කියලා මෙච්චර ෂෝ නිර්මාණ තන 35ක් ෂේර ප්‍රසිද්ධයි ඔව් අපිට චිත්‍රපටි කාර්යයත් ආන්නේ නැහැ ඔව් චනු කියලා එතකොට දැනුත් තනු නිර්මාණ කරන්න පුළුවන්ද ඒකේ පීටිමක් නේ ඔව් ඒකේ තියෙන තවත් තනු තියෙනවා මග තියෙනවා ඒ දැන් කවුරුත් ඉල්ලීමක් කරන්නේ නැහැ ඉල්ලින්නේ නැහැ වන්නකො ඒකයි මේ ජාතික දේවල් නෑ දන්නේ ඔව් ජාතිය ආවාසනාව වෙන්න ඇති නේද බල ජෝ දේවල් දෙමළ එයා හෙවවා මිස්ටර් ගදරහක් මම නිෂ්පාද අධ්‍යක්ෂක දෙමළ ඔව් සංගීත අධ්‍යක්ෂක මුස්ලිම් ඔව් මේ කෙවරා හිටිය අරසු චිත්‍රපටි දුවයිද මිස්ටර් ගදරහ අයෝ දුවයි කියලා මේ සුජීව 107 දවසක් එළිවෙන්න තැනක ඔව් අවුරුදු 14 කට කැඩුවා ඒක ඔව් ඒක ඒ චන්දරෙල්ලෙන් නාලා කියලා එහෙමනම් බොහොම ස්තුතියි අපි හම්බෙමු ආපහු thank you very much thank you very much boys hi